ජාතික ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ රැලිය ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ ගංවතුර එක පැත්තකින් වැස්ස ස්වභාවිකයි තමයි. හැබැයි අනතුර ස්වභාවික නැහැ. ලෝකේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ, මොන ප්‍රදේශවලද වැඩිපුර ගංවතුර ඇතිවීමට තර්ජනය තිබෙන්නේ, මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දියුණු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්ද වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රට පත් වී තිබෙනවා. මේ ඇති වී තිබෙන විපත ඒ ස්වභාවික විපතක් නෙවෙයි, එය අපේ රටේ මෙතෙක් කල අනුගමනය කළද ප්‍රතිපත්තීන් වල විපතක් හැටියට තමයි මේක තිබෙන්නේ. ඒ නිසා මේනුත් අපිට ඇනලා කියන්නේ අඬ ගහලා කියන්නේ වෙන මොකුත් නෙවෙයි, මේ රට වෙනස් කළ යුතුයි. අද පොහොට්ටුවට අපේක්ෂකයෙක් තෝරගන්න බැරි තරමට ඇවිල්ලා තියෙනවා. වෙනද මොකද වෙන්නේ? මහින්ද වැටෙනකොටම රනිල්ට ඔටුන්න, රනිල් වැටෙනකොටම මහින්දට ඔටුන්න. දැන් ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව වැටෙනකොට විපක්ෂ නායක කුණු කාණුවට ඔලුව අල්ලගෙන හිටියා. කාණුව දිග ගහගෙන ඇවිල්ලා ඔටුන්න වැටි කියලා. ඇත්තට සජිත් ප්‍රේමදාසගේ මම හොඳ මිතුරෙක් නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න කියලා. සහතිකයි. මොකද මේ වෙලා තියෙන්නේ? මානසික ආතතිය. ඒවල හිතුවේ මොකද්ද? රාජපක්ෂ රනිල් ආණ්ඩුව වැටෙනකොටම ඔටුන්න ඔටෝ. දැන් බලන්නකො මම නුකියේ ඉඳී ඒත් කියන්නම්කො. එයා දින පහක් කිව්වා විවාදෙට මම එක දිනයක් හා කිව්වා. දැන් තියන්න ඕන. දැන් වෙන මොනවද කියනවා? ඊළඟ මං කිව්වා මේ 20ට කලින් මේක කරලා ඉවර වෙමු. ඇහුන්නේ නැහැ වගේ හිටියා. ඊට පස්සේ දින පහක් කිව්වා. මම කිව්වා 6. හා. දැන් වෙන මොනවද කියනවා? ඔයා එන්න. මම කියන්නේ බැරි නම් බෑ කියන හා නම් හා කියද මට නම් උඩ තිබ්බත් එකයි නැතත් එකයි. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.